පක් චනල් එකටොයාල ආදරයෙෙන් පිළිගන්නවා. ඔන්න මං අද ඔයාලට අරගෙනාවේවෙෙල් අල්ලකොළුමාලුව රසට හදාගන්න විදිහ. තිං අලකොළ මාල්ුව මේ විදිහට හදාගත්තහම බත්කන්න විතරක් නෙමෙයි පාංකන්න රොටකන්න පොල් රොටීවල්ට නම් ගොඩාක්ම ගැලපෙනවා. ඉතිං. විදිහට රසවට අලොකළ මාලුව හදාගන්න විදිහ. විීඩියෝ එකක නර්බන්න න්න කලින් මංවායාලට ආදරයෙන් පුංචිමතකිරීමක් කරනවා. ඔයල තවමත්මගේ YouTube චැනල් එකත්ක් එක තුවෙලා නැත් නම් මගේ YouTube ැනල්ල සබස්ක්‍රයිප් කරල එකතු වෙන්න. පීඩියෝ එක හොඳයි කියලා හිතෙනවනං ලයික එකක් දාලා ඔයාලගේ වටිනාා දහස්්‍යටින් කමෙන්ට් කරන්න කියලක්මං ඔයාලට ආදරයෙන් මතක් කරනවා. හෙනම් අපි පලමු මේ අලකොළ මාලුව හදාගන්න මොනවද අපිට හොන කරන්නේ කොහොමද මම් මේ හදාගන්නේ කියලා ම මෙතන දිගෑරුණු නැති අලකොල තමයි අරගෙන තියෙන්නේ සාමාන්‍යෙන් අපි උයන්න ගන්නකොට අලකොළවල දල්ල වගේ හරිිය තමයි ගන්නේ මෝරපු නැති කොල්ල එහෙම නැත්නම් විදිහට දිගෑරුුණු නැති කොල තමයි අප අරගන්න ඕන ගත් ො ිකේ ම මේ විදිහෙට නූල්ටිකායින් කරගන්නවා. අලකොළ වර්ග දෙකක් තියෙනවා. රතුවල කොල සහ සුදදුවල කොල ඉතිං මේ දෙකෙන් මේ රතුවල කොල එක ගොඩාක්ම රසයි. සුදුවල කොල සහ රතු අල කොල කියල අපි මේ වෙන්කරන්නේ මෙන්න නැට්ට හරිය තමයි රතු අල කොළවල නැට් විදි ගොඩත් අද දුම්රුපාටට වගේ තියෙනවා. සුදු අල කොළ නැට්ට කොලපාටට වගේ තියෙන්නේ. ැම්ම මේ අලොළහ දන්න වශ්‍ය කලම නටිකල ඇස්තිකර ගන්නවා ලොකුරතුලූුණු ගෙඩියක් සුදුලූුණු භික්තුවුණ හතරක් ඒවගේම අමුමිරිස් කරල් දෙකතුුණා ක්‍රම්ප කරපිංච තක්කාලි ගෙඩියක් මේටික මං ඔක්කොම හොඳට සෝදල ලනු අමුමිරිස් පොඩියට කපාගන්නවා ඒ වගේ මමං මේ අලකොලටිකත් හොඳයට හෝදලා මේ වගේ ප්‍රමාණයට කෑලිබලට කපාගෙන තියෙනවා. තින් ගොඩක් දෙෙ මේ අලොළ මලුව කන්න කැමතින එහැ මොක අලකොට ෑව හම කටකස්නව කියනවා. එකට හේතුවත් මම කියන්නම්. අපි අල කොල උයනොකොට වතුරෙක හොඳයට නටවෙල තමයි ගන්න ඕනේ අලකොල ටිකූ යන්න කලියෙන්. ඒකට මම මේ විදිහට මැටි ඇතිලියකට වතුරටිකක් දාලා වතුරටික හොඳට රත් වෙන්න තියලා තියෙනවා. ඒකට මම මිරිස්කුඩුතේ හන්දක් තුනපාකුඩු තේහෙන්දක් කහකුඩු තේහැදිික ආලාක්න් ඒ වගේම, රුදුපතුකේ ඇල්ලක්ං පුළුහල්ලට තේහැඳදි භාගයක් ඒ වගේම ගොර කපෙති දෙක තුනක් අපි පොඩියට කපාගත්ත රටලූනු සුද්දලූනු ඒගේ රම්පකාරපංචාමු මිරිස්්ටික ක්කෝම එකතු කරලා ඒටික වතුරේ ටික වෙලාවක් හොඳට උතුරනකන් තියාගන්නවා. මේ වතුරෙක හොඳයටම නටන විලාවට තමයි අපි අලකොලටික දාගන්නඕන අලකොළ යනකොට කොයි වෙලාවක ඇල්වතුරදාලව් යන්නන්නේ එපා එහෙම වඋනාම තමයි අලකොළ මාලුවේ කටකසනගතියෙන්නේ. අවශ්‍ය ප්‍රමාණයට ලුණුකුඩුත් එකතු කරගෙන මම් මේක විනාඩිදහයක් විතර හොඳට යාගන්නවා. මේ අලකොල ටික හොඳට තැම්බෙනකං අපි උයාගන්න ඕන. මේ අ කොළ මාලුව එෙම නැත්නම් අප අලකොළ ඇඹුල කියලත් මේකට කියනවා ති මේ ගුඩාක් ලෙඩරෝග රැස්සකට බුණදායක කෑමක් තමයි මේ අලකොළ මාළුව. මමනන් සතියකට සැරයක්වත් අනිවාරයෙන් අලකොළ මාළුවක් හදනවා නාඩි හැයක් විතර මේක මේ විදිහට ලිපේතියල වඋයාගෙන්න්න ම මේකට දැන් කපාගත්ත තක්කාලිග ඩිය එකතු කරගන්නවා. අලකුලටිකට ටිකක් තැම් වුණට පස්සේ තමයි මන්තක්කාලිය එකතු කරගන්න මුල්ලදිම තක්කාලිය එකතු කරන්න හැ. දැම් මේක නැවතත්ම පයෙනකින් වහලා තවවිනාඩි දෙකක් විතර ලිපේ තියාගන්නවා. වතුරගත්තිය හොඳටම හිදෙනකම් මේ තියාගන්න ඕන. දැ මේ වෙලා වෙදි මම එකතුකරගත්ත ගොරක පෙතිටික අයිංන් කරලා තියෙන්නේ. මොකද ගොරකයිකාපි උයලයිවර වෙනකම්ම තියාගන්න ඇහැ. එහෙම ුණොත් මේ අලකොළො මහලුවයි කහට රහක් එෙනවා. ඒක නිසා අපි වතුර ටික හොඳට උතුරලලා අලකො ටික තැම්බී ගෙන එනකොට ගොට පෙති ටිකා අයිං කර ගන්න ඕන. ඉතින් ම මේ දැම් මේ ටික තෙම්පරාදු කරගන්න හට්ටියෙන් අයින්කරගන්නවා. වෙනම භාජනයකට අයිංකරගෙන මං. මේක වයාගත්ත ඇතිලියටම තෙල් මේ සැහැන්දක් විතර එකතු කරගන්නවා තෙල් ටික ෆොඳට රත්වී ගෙනෙනකොට මං සුදුරුට තේහැදි භාගයක් ඒ වගේම අබ තේහැදි භාගයක් තලාගත්ත සුදුලූුණු ටිකක් මං මේට එකතු කරගන්නවා සුදුලූු ටික ටිකක් තෙලේ බැදෙනකන්ති ආගන්න ඕන පොඩීට කකාාගත්ත රට ලුුණු ගඩියකින් බාගයක් මන්ද මේ වෙලාව එකතු කරගන්නවා. රටලූුණු ටිකත් හොඳයට තේලේ තේම්පරාදුුවෙන කන්තියාගන්න ඕන. දැම්මම් මේ වෙලා වෙදි එකතු කරගන්නවා. වියලි මිරිස් කරල් විදියට දෙකට තුනට කඩලා ඒවගේම උම්ඹලකට ටිකක් එකතු කරගන්නවා. අලකොළ මාලුවට උම්ඹලකට අවශ්‍යම නැහැ ඒ වුණට උඹලකට ටිකක්්දා ගත්ත හම මේ අලකොළ මාලුව හරිම රසයි ඒ වගේම බන්දැම් ලා දි කෑලිමිරිස්කුඩ තේ හැඳදකුත් එකතු කරලා මේ ටික ොඳයට රන්වන් පාට වෙනකන් තෙලේ බැදිනකන් තියාගන්නවා ඊට පස්ස අපි උයාගත්හල කොලටික මේකට දාලා හොඳයට තෙම්පරාදු කරගන්න ඕන දැ මේක විනාඩියක් විතර ලිපේ තියාගත්තනන් ඇති මේ විදි ගමේකෑ මහදන කොට්ට ඉතින් දරලිපේ මැටිය ඇතිලියේ හදාගත්ත හම තමයි ගොඩාක්ම රස ඉතින්ඒ නිසා මංගොඩාක් වෙලාවට මැටිය ඇතිලියේ දරලිපේ තමයිු යන්නේ මේ විදිහයටට වෙල් අල කොළමාලුව යාලත් හදල බලන්න හරීම රසයි. ඉතින් මේ තියෙනෙ මංඒ විදියට රසයට හදාගත්තා අල කොළමාලුව පෙනමුමගේම තමයි යාල කොළමමාලුවේ රසත් ඉතිං ඔයාලත් හදල බලන්න. මේ වෙලා විදි මං ඔයාලට ආදරෙන්නව තත්මතක් කරන්නේ ඔයා තවමත් මගේ YouTube චැනල්ලි එකත්තෙක් එකතු වෙලා නැත්නම් මගේ YouTube චැනල්ලි සබස්ක්‍රයිප් කරලා ළඟම තින ෙල්ලයිකන්නේෙ කත් කලික් කරන්න. ඉතින්... මේ වගේම තවත්රස බර විඩියෝ එකකින් හමුවනතුරු ඔය අලට සුබදවසකන්.